ආයිබෝන් විදේශගත ලාංකිකයින් යලි මෙරට දෙපැමිණීමේදී පෞද්ගලික පරිභෝජන සඳහා රැගෙන යන භාණ්ඩ වලට නව සීමා පනවා නොමැති බව මුදල් අමාත්‍යාංශය පවසනවා. ශ්‍රී ලංකා මහ බැංකුව මගින් භාණ්ඩ වර්ග 623ක් ආනයනය කිරීම සඳහා ඉක්උත්නා සිදු කළ කොන්දේසි පැනවීම ඇතැම් පුද්ගලින් වැරදි ලෙස වටහාගෙන සිටින බවයි ඇතැම් පුද්ගලින් සිදු කරන ප්‍රකාශ මගින් පෙනී යන්නේ. තමන් ආපසු මෙරටට පැමිණීමේදී වෙනදා මෙන් ටොෆි චොක්ලට් වැනි ආහාර වර්ග මෙන්ම රූපවාහිනී යන්ත්‍ර වැනි උපකරණ රැගෙන යාමට නොහැකි වනු ඇති බව විදේශගත ඇතැම් ලාංකිකයින් ප්‍රකාශ කර ඇති ආකාරය සමාජ මාධ්‍ය ඔස්සේ දැකගත හැකි. මේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස් ආර් ආටිගල මහතා පැවසුවේ විදේශ රටවල සිට පැමිණෙන පුද්ගලයන් මෙරටට රැගෙන යන භාණ්ඩ වර්ග සඳහා පෙර පැවති සීමාවන් හැර වෙනත් කිසිදු සීමාවක් පනවා නොමැති බවයි. ඒ සම්බන්ධයෙන් වෙරිටි රිසර්ච් ආයතනයේ පර්යේෂණ අධ්‍යක්ෂ ආර්ථික විද්‍යාඥ සුභාෂිනී අබේසිංහ මහත්මිය කරුණු දැක්වුවා. ඇය පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව මගින් භාණ්ඩ වර්ග 623ක් සඳහා කොන්දේසි පනවා ඇත්තේ අදාළ භාණ්ඩ ආනයනය කිරීමට අදාළව පමණක් බවයි. තියෙන රට ඇතුලේ තිබෙන විදේශ විනිමය පිටට යාම වළක්වා ගැනීම. එතකොට පෞද්ගලික පරිභෝජනය සඳහා මම ගෙදරට එනකොට ඩියුටි ෆ්‍රී ෂොප් එකකින් හරි මම වැඩ කරන තැනින් හරි චොක්ලට් ඒ වගේ දේවල් ගෙන එක මම හිතන්නේ මේ රිස්ට්‍රික්ෂන් එක නිසා බලපෑමක් සිද්ධ වෙන්නේ නැහැ. මේකෙන් වෙන්නේ මම ආනයන කරුවෙක් හැටියට ව්‍යාපාරිකයෙක් හැටියට එල්සී එකක් ඕපන් කරලා ගෙනකොට මට අර කෑෂ් බ්ලොක් කරන්න पौद्योगिक पारिभोजन मगे पौले आम विदेश मम पिटराकिंग ओपन कर